මෙඩලින් නු ොළොම්බියාවේ දෙවන විශාලතම නගරයයි, අද වනවිටඒ සංචාරක ආකාර්ශණය දිනු නේකවිද පුෂ්පැන්ගින් පිරි යහපත් කාලගුණනයක් සහිත නගරයක්, සුප්‍රසිද්ධ ටाइයිම් සඟරාවමින් වසර විසිපහකට පමණ පෙර, මෙෙඩලින් නගරේ ලෝකෙ වඩාත්ම යනක නගරයක් ලෙස නම් කරනවා. සහොන් පිටියයක් මතින් මේ නගරේ නිර්මාණය කල් ලතිනව කියලා බොහෝ දෙනෙක් විශ්වාස කරනවා. එසේ වීමට හේතුව වූයේ එක්තරා කාල සීමාවකදදි මේ නගර විසූ පුද්ගලයෙක් නිසාවෙන්. ඒ කාලවකවානෝ පුරාවටම මෙඩලින් නගරේ සැරසිී තිබෙන්නේ ඔහුගේ සේයාරූුවලින්. මුළු නගරය පමණක් නොවේ. රටම බීතිට පත්කරමින් කොම්බියාව යුදධ කලාපයක් බවට පත් කර මෙඩලින් යනනාමේ මුළු මහත් ලෝකයේ පුරා පැතිරවීමට ඔහු සමත් වෙනවා. පැබ්ලෝස් කෝබා නම්මු ඔු ෝකඉතිහාසේ දරනු මහ වඩත් ප්‍රසිද්ධ තහනම්ද්‍රව්වේ ජාවාරම්රවා බවට පත්වෙනවා. ප්‍රකට නමක් දිනා සිටි ඔහු අසුවහා අනුවදර්ශකේ මුළු මහත් ලෝකයේම කොකේෙන් බෙදා හැරිීමේ ප්‍රධාන මොලකරු බවට පත්වෙනවා. යින් සසියට අසුවක පමණ ප්‍රමාණයක තාහනම්ද්‍රව්‍ය නතරවීතිබෙන්නේ ඇමරිකාවේ. මෙන්සාම පැබ්ලෝ ස්කෝබක් කලක්තිස්සේ ඇමරිකාවට ඉතාමත්ම හිසරදයක් බාට පත්වීතිබෙනවා. අද වනවිටත් ඔහු අවතාරයක් මෙින් වරින්වර කොළම්பிියාපුා මුදලට ගිජු බවහා නරකාදයක් බවට පත් කර මතග උස්සන බව සඳහන් වෙනවා. තාහනම්ද්‍රව්්‍ය ජාවාරමෙන් මහත් දනස්කන්ධයක් උපයමින් ඇමරිකාව ආජටිනාව කොළොම්බියාව යන ටවල බලේපතුරවාගෙන සිටි පැබ්ලෝයිස්කෝ බට අත්තු. රණනමහා ඔහු අයිතුලෙසින් හරිියම්බ කළ මහා දනස්කන්දයට සිදනේ කුමක් දෙන්න වත්මන්කූට ජාවාරම් කරුවන්ට පාඩමක් වනුන අනුමානයි. ලෝක ඉතිහාසේ වඩාත්ම ප්‍රසිද්ධ තහ නම්ද්‍ර්‍ය ජාවාරම්කරවා ලෙසට තවමත් නම්දරා සිටින පැබ්ලෝ ස්කෝබා උපතින් එදාේල කන්න නොමැති දිළිදු පව්ලක දරුවෙක් තහනම්ද්‍රව්‍ය ජවාරම ආරම්භ කිීම, ඕට ඉතාමත්ම දුෂ්කරකාරයක් බවට පත්වෙනවා. හ පළමුෙන්ම සිදුකරන්නේ හෝර රහසේ ඇමරිකාවට කොකෙන් ප්‍රවාණය කිරීමයි. ක්‍රමක්‍රමයින් ධනය හා බලය එකතුවෙද්දි කුණු ගඩකට කුණු එකතු වෙනවස්සේම සහචරයෝ ඔහුට එක්්‍රොක්වෙන්න පටන්ගන්නවා. පැබලස්කෝබාගේ මේ සහචර කණ්ඩායම ඒකාල හඳුන්නා අතිබෙන්න්නේ මෙඩල්ලින් සධාන ලෙසටයි පැබලො ස්කෝබක් තරම් බද්ධකින් යුක්ත පුද්ගලෙද කිවෝත් මුල්වදදී ගුවන් යාාාවල රෝධවල ඉතාමත්ම සූක්ෂම ලෙස සගවා කොක්කයිෙන් ප්‍රවාහය කිරීමට හු සමත්වෙනවා ඇඳුම් ආයිත්තන් දීර මේ තහනම්ද්‍රව්‍ය වල පොංගවා ඒවා නැවතත් මිරිකාගෙන මද්‍රව්‍ය ලාගැනීම ඔහගේ තවත් උපක්‍රමයක් ඔහු මෙයාආකාරෙන් හොර රහසේ කොකෙන් සගවාගෙන ඇමරිකාවට යෑම නිතර දෙවේ සිදුරවා. ඉන් පස ඔහු යාම වෙරලාසන්න. නැව්වල්ට පැවීම සඳහා තහ නම්ද්‍රව්‍ය ප්‍රවාහණය කිරීමට දුරස්ත පාලකයකින් ක්‍රියාත්මක වන සම්බැනින් යන්ත්‍ර දෙකක්මලට ගන්නවා. එම සපමැරි නේ හා වරකටය වූ තහ නම්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝ දෙදහකටත් වඩා වැඩි. තහ නම්ද්‍රව්‍ය ප්‍රවාහණය සඳ ඔහ හෙලිකොප්ට, ක්්‍රථහා බෝඩ්ුද යදාගෙන තිබෙනවා ඇමරිකාට හොරහසේ තාහනම්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමින් ඉතාමත්ම දනවත් පුදගලෙක් බාටපත් වූ පැබ්ලොෝස්කෝබ ඕෝගේ සාර්ථග මවදිය මසකට තාහනම්ද්‍රවිය ටන් හැත්තාවක් ඇමරිකාවට ප්‍රවාහණය කිරීමට සමත් වෙනවා ඇමරිකාවට හොරරහසේම තාහ නම්ද්‍රව්‍ය ප්‍රවාහණය කිරීමින් ඉතාමත්ම දනවත් පුද්ගලෙක් බාටපත්ූ පැබ්ලෝයිස්කෝබ ඕගේ සාර්ථග මවදිය මසකට තා නද්‍රව්‍යිය ටන් හැත්තවක් ඇමරිිකාවට ප්‍රවාණය කිරීමට සමත්වෙනවා ඕ හොරහසේ තාහනම්ද්‍රවිය වාහන කළ මෙක්සිකෝව හ කැර්බියානු රටවල් හරහයි. කොකේෙන් රජුලෙස වැජබි නවදියේ ලෝකේ තහ නම්ද්‍රවී සැවමින් සියයටට අසුවක්ම පැබ්ලෝ ස්කඔබා සතුවීති බෙනවා. ඩලින් නගරේ மூූලස්ථානය කරගෙන ඔහුගේ කණ්ඩායම දකුණුසා මධ්‍ය्यම ඇමරිකා පුරාම කොක්කෙන් ව වන්න පටන්ගන්නවා. ඉතාත් දනවත් පුද්ලෙක් බුද්ධමත් පුද්ලෙක් ලෙට ඉතිහාසේටෙක් වෙමින් පැබ්ලෝ ස්කෝබ මඩලින් සන්ධානය මෙහෙවමින් එක්්‍රැස් කළධනය එදස් නම් සැසු නමේ අවරුද්වනකොට ඇමරිකානු ඩොර් බිියන විසිපාත් ඉක්මවාති වෙනවා තම ජාවාරමෙන් ඔහු සතිියකට ඇමෙරිකානු ඩොර් मिलියන හාරුසී විසක් උපයන්න සමත්වෙනවා දින පතා ඇමරිකා විස් සිට ොර් मिलියන හැටක මුදලක් වි කූට ක්‍රමවලින් ඔහු අතට ලැබෙනවා. ඔහු පයන මුදල් ප්‍රමාණය සැඟවීමට ව්‍යාජහා රාස්ක්‍රම යොදාගත් අතර වැඩි මුදලක් තැන්පත් කරලාතින්නේ ඇමරිකානු මෝල්ල්‍යයා අයතවලයි. ඒ වගේම ඇමරිකාවේදී ඔහු වෙනුවෙන් මිලදීගත් ඉතාමත්ම අගනවත්කම්ද රැසක් ඔහු සතු වෙනවා. පැබ්ලෝ ස්කෝබා නිතරම් වගේ තමන්ගේ ගෝලයන් මගින් මුදල්හුවමාරු කරන්නේ පැනමාවේ හා භාමමාස්දූ පත්ව ඇති වංචනි ැංකුමගින්. ්‍ය අනු කූල ෙ ොම්බියාවට ගෙන මුදලින් ඕහ ඉතාගනා දේපල මිදීගත් අතරම විවිධ ආයෝජන සඳහධ යොදවනවා කොළොම්බියාවේ පැනමාවෙසා ඇමරිකාාවේ මන්දිර රැසක්ම ඔහු සතු වෙනවා එක් මන්දිරයක්ක් ඔහ මිලදීගෙන තිබෙන්නේ තමන්ගේ මව සඳහයි මේ වනවිට ඒ අන්දිර කඩාබිල්ල දමා ඇති අතර සමහරක් රජය සතු නිවාඩු නිකේතන බවට පත්කර තිබවා ඕහ ගැන මතක සටහන් තිබෙන පුද්ගලයෝ එම නිවාහනක මුදල්ගේෙවා රැක්ගැවීමට තවමත් කැමැත්ත දක්වනවා මෙඩලින් සදාානලෙ සෑඳදිෙන්න්න ගෝලයන් ස්කෝබා කලු සල්ලියොදවා වාර්ෂිකව 4න්සා ලෝක මල අධික පාපන්දුු ක්‍රීඩ සමාජ නමයක් මලදී ගැනීම සිදු කරතිබෙනවා. වාහන එකතු කිරමීම හොගේ විනෝදාාංශයක්ක් පෙද්දිී විධ මාදිලිය මෝටරත ජිප ප්‍රහා ට්‍රක්ක්‍රත සිය ගණනක් ඒකතුවේ තිබෙනවා. 거고 ළඟතිබුණු මුදල් පොදිගසාතිබෙන්න්නේ කුඩා නෝट মিටිය ආකාරෙන් ඒ ආකාරෙන් නෝ් මිටි ැදීමට සතියක डොර් දෙස්ට සියක රබර් පටි मिलලදී ගැනීමට ඔහුට සිද්ධ වෙනවා මෙම ජවාරමෙන් පැබ්ලෝ ස්කෝබා පයුධනය කොතරම්ද කියවානම් ලෝකේ දනවතුන් ගැන සොයා බලන फॉප් සගරාව එක් අවස්ථාවකදි ඔහු ජීවතුන් නතර සිටින දනවත්ම පුද්ගලයන් අතරෙන්ක් කෙනෙක් ලෙස නම් करනවා දින पता ඔහු වෙ තැදීෙන මුදල් කන්දරාව ප්‍රවාණය කර ගැනීමද ඔහුට ප්‍රශ්ණයක් වෙනවා ඒ සඳදා ඔහු උපක්‍රමයක් විදියටට मिलියियन සියක මුදල් තබාගතැකි ලිය ජට්්‍යානයක් මිලදී ගන්නවා. ස්කෝබා මුදල් සඟවිය හැකි සෑම ස්ථානයකම මුදල් සඟවාති බෙනවා. ඔහු විසින් වියදම් කළ නොහැකි මුදල් ඈත ගම්බද මන්දිිරවල බිත්තිගුල්ල පොවට හමල් පෝච්චවල මෙෙන් ්‍රක් ලෝඩ් පිටින් විශාල බැරල්වල දම කොළොම්බියනු ගම්බද පලාත්වල සඟගවාති බෙනවා. මේ මුදල් කොහේ ඇදයි තවමත් කිසිවක් දන්නනෑ හ සතු මුදල් නොට්ට ැංකගත කළ නොහැකිකූෙන් සෑම වවරකම ලාබෙන් බිලියන දෙකයිදශම එකක් ඔහුටා හිමි වෙනවා. ඒයට හේතු වන්නේ නෝට්ටු විශා ප්‍රමාණයක් මියන්හා වේ අන්ට ගොරුවීම, හා දියබත්වී විනාශවීම නිසායි. කොකේෙන් ජවාරමුතුල තමන්ට විරුද්ධව කිසියම් පුද්ගලෙක් නැගි සිටිනවනම් ඒ පුදගලයවෝ මහා දමනෙක පැබ්ලෝස් කෝබට ඉතාමත්ම සුළු දෙයක්. එ ස හ සතුව ගෝලයන් තුන්දහකටත් වඩ වැඩි පිරිසක් ඉඳලා තියෙනවා. එද්දස්න සක්ස්සූ දෙකවරුද්දී හ මන්ගේ බලය තවත් අහෞරු කරගැනීමට කොළම්බියයාන කොංග්‍රසේට තරංග කරජයගන්නවා ඉන් වසර දෙකට පස්සුව ඕගේ ධන පිළිබඳව තුොරොතුර එලියටේමත් සමග කොංග්‍රසන් ඉල්ලා ආස් වන ලෙස ඕට බලකරතිබෙනවා. ඉල්ලා ස්වීමෙන් පස්සු ඕහ තාමා පිළිබඳව තොරතුරු හෙලිළල අධිරනෑමතිවරයාාවත් ඝාතනය කරතිබෙනවා. එක් අවස්ථාවතිී විසින් කොළම්බියානු ජනාධපති අපපේක්ෂකයකුගේ ජීවිතය නැතිකිරීම වෙන. ගුව්‍යානයක ගමන් කරමින් සිටි මගින් එකසි හත්දෙනෙකුගේ ජීවිත අයිමි කරනවා. හගේ සඳධාන පුද්ගලයන් පැහැර ගැනීමටත් පගාවදීමටත් නැතිකිරීමටත් කිසි විටකත්ම පසුබට වෙන්නේ නෑ. ඒකාරයෙන් පැප්ලෝ ස්කෝබාගේ කල්ිය අති ගාතනයවුවන් අතර ඇමතිවරුම් විිනිශ්්‍යකරුවන් නීතිවේ දීන් පොලස් නිලධානිසා පුවත් කලාවේ දී ඉඳලා තියෙනවා මේ යාකාරය මිනි මැරුම් පන්දාකටත් පඩා වැඩි සංකාවක් සඳහා වගකිව යුතු පුද්ගලයා බවට ඔහ ඉතිහාස ගත වෙනවා එක් අවස්ථාවකදීැ්ලෝස්කෝබා වාමාංශික ගරිල්ලා සංවිධානයකට සහියදක් කොමින් කොළොම්බියාවේ අධිකරන මන්දිරේ වටකරමින් ියලමුම ශ්‍රේෂ්ාධිරන නිස්ුරුවරයන් ප්‍රාණ ඇපකරෝ ලෙස තබාගෙන බෙනවා. න් පසෝ විනිස්ුරුකරුවන් එකොස් දෙෙක්සා ප්‍රාණ පකරුවන්ගෙන් වැඩි දෙනෙක්ම ඝාතනයට ලක්කර තිබෙනවා. පැබලෝ ස්කෝබක් කෙතරම් වැදි වැඩ සිදු කළත් කොළොම්බියාව දුපතුන්ට හු රබින් හු් කෙනෙක් හ දපපුතුන් නිවාසසාදා දෙනවා. පාපන්දු පිටියා රෝහල් ඉදි කරනවා. නොමසුරුව මුදල් ආදාාර කරනවා. මේ හේතුව නිසාම වර්තමානයේ ජීවත්වන සහරපුදගලයන් පැබ්ලෝ ස්කෝබාව සහිරන්නේ ඉතාමත්ම ආදරෙන්. බල කෝ ාගේ පෞද්දලික සත්තු උද්‍යනය හා පවුලේ විනිවාදුව වෙන සදා ලදදිීගත් ඉඩම වර්ග ට විසක් පුර පැතිරි ගස්ති බෙනවා ඔ එහි තැනු සත්තු ද්‍යානේ කොම්බියාවේ නොමැති සත්තු වර්ග වලින් පුරුවනවා. ලියන් හිපොටේමස් ිරාෆ් 8ට1න් පැස්බරුන් හා අශ්වයන් ඒ අතරයිඉඳල තියෙනවා. මේ සතුන් නිතාමත්ම ශක්තිමත්ව වැඩී සිටි අතර පැබ්ලෝ ස්කෝබා විනෝදේට රයිනෝ සතුන් පිට නැග ගමන් කිරීම සිදුකරනවා. ජාවාර්මින් ලොවක් පිනාශ කරන කොඩු රජෙක් කිසිම දවසක ඒවා පානය කරන්නේ නෑ. පැබ්ලෝ ස්කෝබත් ඒ වගේ චරිතයක්. ොම නමුත් එක් අවස්ථාවකදී ඕගේ ළංඟම සිතති සාචරෙක් මද්‍රවයට ඇබැවිීම වරක් ඕහව දැඩිකම්පාවට පත් කර තිබෙනවා. ලොවට විනාශයක් සිදු කරන පුද්ගලෙක් වුුණත් අයිතා සම්බන්ධ තිබුනත් මෝහගේ බිරිඳ මාරයා ඔහ ඇරැඇන්නෙනෑ මාරියා හා පැබ්ලො ස්කෝබා විවාහ විද්දි මාරියයටට වයි සරදු පහලවයි ්ස්කෝබට වයි වරුදු විසිපායි. හ දෙදරුප एक, ෝගේ පුතු සෙබවස්තිය හා දියනිය ැනු වෙලා වෙනුවෙන් හු නොකළ දෙයක් නැති තරම්, තමන්ගේ දරුවන්ට දීහැකි සෑමදයක් ලබාදුන්, පැබ්ලෝ ස්කෝබ ඔවන්ගේ උපන්දිනසාද වලදී පැනිරසකෑ ට අමතරෝ පිගම් ොරවාති ෙන්නේ මුදල් නොට් ෝලින් සුව හ නුව දශකේදී, පැබ්ලෝ ස්කෝබ ಕොkeන් වින් ඇමරිකාාව වන සද්දී, ඇමරිකාට ඕහ මමාත්ම හිසරදයක් බාට පත් වෙනවා. නිසාෑ මරිකාාවව ඉතිහාසේ පුද්ගලයෙකු අල්ලා ගැනීම සඳහා සිදු කළ විශාලතම මෙහහිමදියත් කරමින් කොළොම්බියයානු රජය හා ගිවිසුමක් අස්සංකරතිබෙනවා ඇමරිකාානු ය සංවිධානය මෙඩලින් නගරයට පැමිණ කොළොම්බියයානු විශේෂකාරය බලකාය හායෙක්ව මෙහහි ුම්දියයක්ත් කරදදි පැබ්ලෝ ස්කෝබිය හචරයන් සමඟින් මගේ ප්‍රවාහන බස්්‍රියකනග ගම්බදට පලාගස්ති බෙනවා. මල් අපපනෑනය කරන ව්‍යාරිකයකු බව අංගෝමින් වෙෙස් වලාගෙන සිටි ඕගේ ලොකුමබියවී තිබෙන්නේ තමන්නැතුළ සාචරයන් ඇමරිකානු සිරගවල ගීමට සිදුවන බවසිතීමයි. ඇමෙරිකානු සිදගෙදරක අවසන් ගමන් යනවාට වඩ කොළොම්බියාව සහනක වැලඩෙනනක ඔහුට සැපතක් කියන්න ස් කෝබා නිතරම ප්‍රකාශ කරති බෙනවා. ඒ වින්ෙන් හෝ මාරුවට ඕහ බොෝද ෝජනා කරති බෙනවා. එක් අවස්සාාවකදී බලධාරන් මෙත භාරවීමට යෝජනා ක ැබ්லோ ස්කෝබ ස්වං පෙටු හලක් යෝජනා කරමින් තමාට රැන්ඳී සිටීමට ද කැතඩල් නමින් සුපිරිබංකරයක් නිර්මාණය කරගන්නවා. දියනයට දැඩිය ආදරයක් තැක්කු ඔහු පලායන සෑම් අවස්ථාවකදීම ඇරගෙනයනවා. වක් මේ ආකාරෙන් கொොළம்பிියනු කந்தුරේක සඟවී සිටියදී මැන වෙලා රෝගීී සීතලෙන් වෙවුල්න්නට පටගන්නවා තමන්ගේ දියනියගේ සීතල් නිවා දමීම වෙනුවෙන් පැබள ஸ்கோෝබ ො නோ් ියන දෙකක් පුළුස්සා දමාති වෙනවා. වත් අවස්ථාවක් தி, ැබ්ලෝ ස්කෝබ තමන්ගේ නිහසබෙනුවෙන්, கொොළம்බියයාन ජාති නනා මුදලින් ොර් බිලියන හලවක්්‍යවා දැීමට ඉදිරිපත් වෙනවා. මුත් ඒ ප්‍රතික්ෂේප වෙනවා ැන් ැන කෙතරම් සැඟ සිටියත් ැබ්ලෝ කෝබ ඩාත්ම ප්‍රිය කළ මඩලින් නගරයටටයි. එන්සාම් මෝගේ අවසානයේ සිදුවන්නේද ඔහු ප්‍රිය කල ඔහුගේම නගරේදී. ඇමෙරිකාාවවෙසාක් කොළොම්බියාවේ හමුදාව ඕෝගේ සොපිරි බංකරේටලදදි, ඔහු නගරේ නිවෙස්වල හලමතින් දිවයන්න පටන්ගන්නවා. අවසායේදී කොළම්බියයානු හමුදා විඩි පාරකින් මහමදදි ඔුගේ ජීවිතයයා හිමියවවා. ඔහු ආදාාන පුද්ගලයන් පවසන්න ස්කෝ බ නැතිවූවානොයි හ විසින්ම නැතිවුණු බවයි. ැබලෝ ස්කෝබ මියයාමත් සමගම ඕගේ බිරිඳටත් දරු දෙදිනාටත් කිසි රැකවණයක් නොතිමුුණ නිසා ඕන් හොරහසේ වෙනත් රටවල් වලට පලායනවා කොළம்ම්பிයානු රජ්‍ය ස්කෝබාගේ සියලොමධනය තහනම් කරමින් රාජ සන්ධ කරනවා. ඒ අත්‍රවාර බිරිද සාදරුවන් තමන්ගේ නම් වෙනස් කරගණමින් වෙනත් රටවල් වල රැකවරණය පතනවා. ඒත් කිසිමටක් ඔුන්ට රැකවරණය දීමට ඉදිරිපත් වෙන්නේ නෑ. න් පස ඕන් ආஜටිනාවේ තට්ටුනිවා සේක පදිංචි වෙනවා. තමන්ගේ ආද්‍රනීයේ පියා මිය ය අවස්ථාව වෙනකොට දරුවන්දිනා පිළිවෙලින් දාහතර වෙනවිය සාහ නමවැනිවිය පසුුවීති වබෙනවා. පැබ්ලෝ ස්කෝබාගේ වැරදිවලට, දරු පවුල වැරදිකරුවන් නොවන් නිසා ඕන්ට ආජන්ටිනාවේම ජීවත්වීමට ඉඩ සලස්වාදීති වෙනවා. පැබ්ලෝස්කෝබාගේ නැතිවීමත් සමඟ රජයේ හමුදා ඔන්ගේ මන්දිර කඩා බිඳදමින් ඇතැ මේවා නිවාඩු නිකේතන ලෙස සංගරක්ෂණය කරතිබෙනවා ඕගේ ඉඩම් බුල්්ඩෝස යොදවා හාරන්නටෝයේ බැරල්වල සැඟව මුදල් සයාගැනීම සඳහයි. රිකාවට තාහනන්ද්‍රවේ ප්‍රවාාණය කළ හ සතුගුවන්යාානයක් තවමත් බහමාස්සාවට නොගැමර මුහද ගිල්වා දමාතිබෙන බවයි සඳහන් වෙන්නේ. නඩු විභාගයන් වලදී වර්දකරුවන් බවට පත්තු. ඕගේ අනිත් සහචරයෙන් දීර්ග කාලින්න සිරදනුවම් වලට ලක්කරති බෙනවා. ඒ ආකාරයෙන් සිර දනුවමට ලක් කළ එක් සසාහචරයෙකු වසර විසිතුනක් සිරකතව සිට දිදස් දාහතාවරුද්දේ අපේල් මාසේ නිදාශ්‍රී පැමිණතිබෙනවා ෝ නෙවත් පෙේ නම් ඕහ ස්කෝබාගේ කොල ලෙක් නිදස්වී පමි පෙේ ෙඩල නගර සි වින් පිළිගනල. තිබෙන්නේ අත්පොලොසන් නගමින් ඒවගේම ගීගයිමින්. බොෝ දෙන ඔහු හා සෙල්ෆි ගැසීමට පොරකනවා. තමා විසින් මනුෂ්‍ය ඝාතන දෙසේ පණහක් පමණ සිදු කළ බවත් මැඩලින් සංවිධානය මගින් පනස්දහසකටත් වඩා වැඩි සංඛ්‍යාවකගේ ජීවිත අයිමි කළ බවත් ඔහු පාපොච්චාරණය කරතිබෙනවා. ඩලින් සංවිධානයට මට ෝ පැබ්ලलो ස්කෝ බට හානි කරනවනම් මං මගේ පියා වඋනත් ඝාතනය කරනවා. මං සාමාන්‍ය මිනිස්සුන්ට මේ වනතුරු කිසිම හිරියයක් කලනෑ.ැබලොස්කෝබට මංවගේ තුන්දහසක විතර පිරිසක් හිටියා ඒත් පන පිिங ආපසු එන්න ලැබුණ මට විතරයි. මංගොක් වාසනවන්තයි, මට වෙනස්වෙන් හැකිවුණ නිසා මිනිසුන් දැන් ට දර. රෙන් නිධහස්වී පැමි पAකාරෙන් පවසාති बෙනවා. රෙගදර ජීවත්වන කාේ තුළ පැබ්ලෝ ස්කෝබා සමග ගෙව් ජීවිතය ගැන ග්‍රන්ථ දෙකක් ්‍රචනා කර තිබෙනවා. නම් වෙනස් කරමින් ආජටිනාවේ ජීවත්තුූ ස්කෝබාගේ බිරිිය හා දරුවන් කෞදයි අනාවරනයවීමත් සමග ඕන්ට විධ හිරිියහර එල්ලවන්නට පට ගන්නවා පැබ්ලෝ ස්කෝබ නීති විරෝධීව උපයාගත් මුල් ඕන් සින් වියදම් කරන බවට චෝදානා කරමින් ැබලෝ ස්කෝබගේ බිරි හා පුත්‍රයා වසර දිාහිදී මස්ස පහලවක සිරලඩුවමකට යටත් කරතිබෙනවා කෙේ නමුත් සාක්ෂි නොමැතිකමනිසා ඕන් නිදහස්කිරීමට ලදධාරඉට සිද් වෙනවා. පැබ්ලෝ ස්කෝබාගේ පුත්‍රයාගේ නම වෙනස් කළ පමණින් පියගේ පව්වලින් මිදිීමට ඕට හැකියාවක් ලැබෙන්න්නේ නෑ මොකදහ පෙනුවෙන් මුළමින්ම පියාට සමාන වෙනවා. න් කවුන්දයි හෙලවීමත් සමගම පුත්තා තමන්ගේ සැබෑ නම වෙනුවට පියාගේ නමභාවිතා කරමින් ජීවත්වීමට ආරම්භ කරති බෙනවා. ඕ පියාට ආදරය කළත් ඔහගේ ජීවනෝපාය හා මැරකම් අනුමතකරන්න නෑ. මේ වනවිට ගෘහනිමාණශෙල්පියෙක් විදියටටයතුරන ඕ නිදහස් පරිසිරයටට බොහෝ සයින් ප්‍රිය කරනවා. තමන්ගේ පියා විසින් කළ කීදෑ වෙනුවෙන් පසුතැවෙන මේ පුතා, දිදහස් නමේ වශරේදී තමන්ගේ පියා සිදු කළදේවල් ගැන පොතක් ලියාපාල කරනවා. මන්ගේ පියාගේ විින්ධතියන් දෙදිනෙකුගේ හා මවගේ අදස් ඇසුරෙන්, රචනනා කෙරුණු එමකෘතියෙන් ඔහු පියාගේ සියලු රහස් හෙළි කර තිබෙනවා. එප මලක් නොවේ. ඕහු එමගින් පියාගේ සියල විදිතියන්ගේද කොළොම්බියයානු නතාවගෙන්ද මුළු මහත් ලෝකෙන්ම සියපියයාගේ ක්‍රියා කලාපය වෙනුවෙන් සමවා ඇද සිටිනවා. වර්තමායේ දී ඔහ යහපත් කල්ප්‍රියාව ගැන දේශන පවත්වන ප්‍රසිද්ධ දේශකෙක් පැපලෝ ස්කෝබාගේ ආදරයට ඩාත්ම ලක්වී තිබන්නේ ඔහුගේ දියනිය මැන වෙලායි. ब්ල ස්කෝබා जीවතුන් අතර සිටින කාලයේදී, වරක් මැනවෙලා වින් ඩොර් බිලියනයක් කියන්නේ කීයක්ද අනුවෙන් ප්‍රශ්ණයක් වීමසලාතියෙනවා. ඒ අවස්ථාවවිදිී पැබලෝ ස්කෝබ ඩොලර් බිියනයක් කියන්නේ वहගේ ඇස් දෙේ වටිනාකම කියලා පිළිතුර ලබාදී තිබෙනවා. කොහම නමුත් වැඩිමල් සෝවිර හා මව අනුගමනය නොකරන්න මැනුවවෙලා මහජනෑසිෙන් සංඟවී ජීවත්වෙනවා. ්ල ස්කෝබක්ගේ ජීවිත කතාව එකතුරගෙන පස්සුකාලේදී චිත්‍රපට, රූප අහිනි කතාමාලා වගේ දේවල් නිර්මාණය වෙනවා. ඒ වගේ ඒවා ලෝකයේ පුරාම ජනප ප්‍රීවෙන්නක් පටන්ගන්නවා. මේ වකට ඇත් ැබ්ලෝ ස්කෝබාගේ ජීවිත කතාව ඇතුළත් වෙලා තියෙන, රූප අයිනි කතාමාලා හෝ චිත්‍රපටි නරබලා ඇති. ඉතින් මේ කතාාව ගැන ඔ මොකද හිතන්නේ. අනිවාර්ීමම පල්ලයෙන්කමෙන්ටක් දන්න අපි අලත්ම වීඩක්කින් හබෙමු සලමදනාට සුබදවසක්.